මේ දිනවල පවතින වියලි කාලගුණික තත්ත්වයේ හේතු කොටගෙන ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරන්තරව අවධානයෙන් සිටිනවා. එම නිසාම අපි මෙම තත්ත්වයේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්නත් ජනතාව ඒ පිළිබඳව සූදානම් කිරීමත් අපේ යුතුකම වගකීම වෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනිකුත් අදාළ ආයතන සමග දීර්ඝව සාකච්ඡා කරා. ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල සාමාන්‍යයෙන් මාර්තු මාසයේ බලාපොරොත්තු වනවට වඩා අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපිට දැනුම් දීලා තිබෙනවා. ඒ වගේම මාර්තු අවසානෙත් අප්‍රේල් මාසෙත් සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවට අපිට පුරව කතනයන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලබලා දීලා තිබෙනවා. කෙසේ වෙතත් මෙම තත්වයේ යටතේ කැලෑ ගිනි තැබීම්, ලැව් ගිනි ආදී තත්වයන් වල ඉහළ යාමක් ඇතිවිය හැකි බවට අපිට නිරීක්ෂණය වෙනවා. ඊයේ දිනේ එවැනි තත්වයන් කීපයක් අපිට වාර්තා වුණා. ත්‍රිවිධ හමුදාවෙත් සහයෝගය ඇතිව මෙම තත්වයේ මඩ පැවැත්වීමට අපට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම ප්‍රථමයෙන්ම අපි ඉල්ලා සිටිනවා මෙම කැලෑ ආශ්‍රිතව සතුන් දඩයම් කිරීම සඳහා විශේෂයෙන් සමහරක් පිරිස මේ කැලෑ ගිනි තැබීමට යොමු වන බව. එම තත්වය ඉතාම භයානක තත්වයක්. එම තත්වය යටතේ ඇතිවිය හැකි තත්වයේ පිළිබඳව ජනතාව දැනුවත් විය යුතුයි. එවැනි තත්වයන් ඇති කිරීමෙන් වැළකී සිටින ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තවත් මිත්‍යා අදහසක් නිසා මේ ගිනි තැබීම මගින් වර්ෂාපතනය ඇතිවිය හැකි බවට තියෙන මිත්‍යා අදහස නිසාත් සමහර ප්‍රදේශවල සමහර පිරිස් කැලෑ ගිනි තැබීමට උනන්දු වන බව අපිට තොරතුරු ලැබිලා තිබෙනවා. මෙම තත්වයෙන්ුත් වැළකී සිටින ලෙස අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. පවතින නීතිය යටතේ කැලෑ ගිනි තැබීම නීති විරෝධී බවත් ඒ පුද්ගලයන්ට පොලිසියට අපි උපදෙස් ලබා දීලා තිබෙනවා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා විදිහට. ඒ වගේම විනෝදයට කැලෑ තුළට පිවිසෙන පිරිස් ජනතාවගේ සමහර ක්‍රියාකාරකම් නිසාත් මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ගිය වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ හවයි දූපතේ මෙවැනි ගින්නක් නිසා එක පළාතක් විනාශයට පත් වුණා. එම නිසා ජනතාව නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම අපගේ යුතුකමක් හා වගකීමක් වෙනවා. දැනට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අපිට ලබලා දීලා තිබෙන තොරතුරු අනුව උෂ්ණත්වය වැඩි ප්‍රදේශ විදිහට පළාත් විදිහට උතුරු මැද වයඹ බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත් හැඳින්විය හැකි බව අපි නිරීක්ෂණය කරනවා. විශේෂයෙන්ම දරුවන් ක්‍රීඩා කටයුතු නියැලීමේදී මෙම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලධාරීන්ට අපි දැනුවත් කරලා තිබෙනවා ඒ අදාළ ක්‍රියාමාර්ග ගන්නා හැටියට. ඒ වගේම මෙම වියලි කාලගුණික තත්ත්වය නිසා පානීය ජලයේ අඩුවක් තිබෙන දිස්ත්‍රික් හඳුනා ගන්නත් ඔවුන්ට එම පානීය ජලය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටත් අපි සූදානමින් සිටිනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මගින් ලබලා දෙන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා පෙර සූදානම්කුත් වැඩපිළිවෙලකුත් අපට තිබෙන බව මේ වෙලාවේ අපි සටහන් කරන්න ඕනේ.
මෙම තත්වයේ මත ඉදිරි කාලයේදී වර්ෂාපතනය නියමිත කාලයේදී ලැබෙන බවට අපිට තොරතුරු ලැබී තිබුණත් එම වර්ෂාපතනයේ යම්කිසි අඩුවක් සිදු වුනොත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආපදා කල්මනා කරන මධ්‍යස්ථානය විවිධ ආයතනත් සමග අපි කතා බහ කරගෙන යනවා මෙන්න මෙම තත්වය රටට ජනතාවට දැනුවත් කිරීම අපේ යුතුයකමක් විදියට සලකලා තමයි අද අපි මෙම මාධ්‍ය සාකච්ඡාව තියන්න අපි කල්පනා කරේ එම නිසා දිසාපති කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අපගේ නිලධාරීන් ත්‍රිවිධ හමුදාවගේද සහයෝගය ඇතුව ජනතාවට යම්කිසි අපහසුාවක් පීඩාවක් ආපදාවක් සිදු වෙනවා නම් ඒ සඳහා නිරන්තර සූදානමින් සිටින බවත් මේ වෙලාවේ මතක් කරනවා ස්තුති රත්තුමා මේ කැලෑ ගිනි තියන්නන්ට විරුද්ධව මොනාදී දිරිදි ගන්න ක්‍රියාමාර්ග මාර්ග තියනවද දැනට නීතිමය ප්‍රතිපාදන තිබෙනවා අපිට කැලෑ ගිනි තබන පුද්ගලයන්ට කටයුතු කරන්න නමුත් ගිය වසරේ ඇති වුණු තත්වයන් එක්ක අපිව දැනුවත් කරා පවතින නීතිවල අඩුලුහුඩුකම් ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ නීති අංශය මෙම අඩුලුහුඩුකම් පිළිබඳව අඩුපාඩුකම් පිළිබඳව අධ්‍යයනයක් කරමින් පවතින අතර එම තත්වයේ මගහැරවීමට අවශ්‍ය නීති සංශෝධන ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා දැනට තියෙන නීතිය අනුව පොලිසියට පුළුවන් ක්‍රියාත්මක වෙන්න අපි එම ඉල්ලීම ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ මගින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කරලා තිබෙනවා ඉදිරියටත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා දඩයක් කරුවන්ට හොඳම අවස්ථාවක් කියලා තියෙනවා මේක මොකද විෂ වතුර වලවල් හදලා ඒවට විෂ දාලා දැන් ඒවට ගන්න පීවර මොනවද දැන් මේ ගොඩක් වෙලාවට සත්තු මරලා විශේෂයෙන්ම ඔබතුමා හරි ඒ සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවී අමාත්‍යාංශය පරිසර අමාත්‍යාංශය සමග ඊයේ දිනේත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානීය අධ්‍යක්ෂකතුමා විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරා ඒ අදාළ වැරදිකරුවන්ට ගන්න ඕනේ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරා විශේෂයෙන් මේ වෙලාවේ අපි මතක් කරන්න ඕනේ කෘෂිකර්ම අමාත්‍යාංශයත් ගෝජන සේවා දෙපාර්තමේන්තුවත් මෙම සාකච්ඡාවට පැමිණි බවට මට තොරතුරු ලැබිලා තිබෙනවා විශේෂයෙන් ගොවිදනතාවට මෙම තත්ත්වය පිළිබඳව දැනුවත් කරන්නත් අපි බලාපොරොත්තු වෙන ඒවට ගන්න ඕනේ ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම උපදේශකවරුන් මගින් දැනුවත් කිරීමට අපේක්ෂා කරනවා දැන් ජනවාරි 26 වෙනිදා වෙනකන් දවස් 100ක් එක දිගට සැප්තැම්බර් මාසෙ ඉඳලා වැස්සා ගංගා ජලාශ උතුරනකන් වැස්සා හැබැයි මාසේ කාමාරයි වර්ෂාපතනයේ අඩුවීම දැන් අපිට මේ රටේ ඇති වෙලා තියෙන විපර්යාසය ඔබතුමන්ලාට තේරෙනවා දැනනවා ඇති ඒක නිසා අපි ගොවි ජනතාව මීටත් වැඩිය සූදානම් කරන්න ඕනේ විශේෂයෙන් ජලය අරපිරිමැස්සෙන් පාවිච්චි කරන්න බින්දු ජල වගේ ව්‍යාපෘති වලට නැඹුරු කරන්න අපිට ඉදිරි කාලයේ සිද්ධ වෙනවා මෙම කාලගුණික තත්වයන් වල පවතින විපර්යාසයන් නිසා 2023 වර්ෂය ඉතිහාසයේ උෂ්ණ අධිකම වර්ෂයේ විදිහට විද්‍යාඥයන් හඳුන්වලා තිබෙනවා මෙම ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම මෙම කාලගුණික විපර්යාසයන් වලට ප්‍රධාන මූලික සාධකයේ විදිහට එම විශේෂඥයන් හඳුන්වලා දීලා තිබෙනවා දැනට අපිට තියෙන ප්‍රශ්නේ තමයි ජලයේ තියෙන ලවණ සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙනවා ප්‍රශ්නයක් එම නිසා ජල පහසුකම් ලබා දීමට දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල දිසාපති කාර්යාල අපේ සහයෝගය ඇතිව ජලය බෙදා හැරීම සිද්ධ කරනවා මෙම තත්වයේ තව සතියක් දෙකක් යද්දී වර්ධනය වීමක් අපිට පෙන්නුම් කරනවා ඒකට අපි දැනට සූදානමින් සිටිනවා විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ ජාතික ජල ප්‍රවාහන අධිකාරිය සමග මොකද ජල සම්පාදන මණ්ඩලය සමග සාකච්ඡා කරන්න මෙම ජල පහසුකම් ලබා දීමේදී ප්‍රමුඛතාවය දෙන්න මෙම තත්වයන් තියෙන ප්‍රදේශ හඳුනා ගන්න හඳුනගෙන එම ප්‍රදේශවලට මූලිකත්වය දෙන්න නැතු අපි වාර්ෂිකව ඉතාම විශාල මුදලක් රජයේ විසින් දරනවා දැනට මේ ජලය බෙදා හැරීම සඳහා ඒවයි විශේෂ
විශේෂයෙන්ම කියන්න ඕනේ අක්‍රමිකතා දූෂණ විශාල වශයෙන් සිද්ධ වෙනවා මෙම කටයුත්තේදී ඒ ඒවත් වළක්ව ගන්න අපිට හැකියාව ලැබෙනවා ජල සම්පාදන මණ්ඩලය මෙම ප්‍රදේශවලට ප්‍රමුඛතාවය ලබලා දුන්නොත් ඒ වගේම දැන් ඔබතුමන් පැවසුවා මේ ජනවාරි මාසයේ දින 100ක් එක දිගට වැස්සා ගම් අපි දැක්කා සියලු වාරි මාර්ග ජලාශ උතුරලා යනවා වාන් දානවා ඕන තරම් වතුර තිබ්බා දැන් මේ වෙන විට ජල හිඟයක් බවට මේක පරිවර්තනය වෙලා මාස එකමාරක් විතර යනකොට මේ තත්ත්වය හැමදාම අපේ රටේ යත් විඳිනවා ඇයි අපිට බැරි මේ තත්ත්වය වෙනස් කරගන්න කිසියම් ප්‍රතිපත්තියක් හදන්න ඔබතුමා හරි අපිට දැනට තියෙන තව දෙයක් තමයි මේ ජල වාෂ්පය සම්බන්ධයෙන් මට ඊයේ කරුණු කිව්වා මම ඒ සම්බන්ධයෙන් අපි හැදෑරීමක් කරන්න ඕනේ අපේ රටට ජලය ලැබෙනවා වගේම වාෂ්පීකරණය අධික ප්‍රදේශයක් විදිහට ලංකාව දැන් හඳුනගෙන තියෙන බව මට සමකයේ ආසන්න නිසා සිද්ධ වෙන බවට අපිට තොරතුරු තිබෙනවා ඒ සම්බන්ධයෙන් අපි විශේෂ අධ්‍යයනයක් කළ යුතුයි මටත් මේක ඊයේ දිනේදී තමයි අපේ විශේෂඥ කණ්ඩායමෙන් දැනුම් දුන්නේ ඒ සම්බන්ධයෙන් අපි විශේෂ සාකච්ඡාවක් ගන්නත් එම තත්වයන් තේරුම් ගන්නත් ඒ සම්බන්ධයෙන් අපි ගත යුතුව තියෙන ක්‍රියාමාර්ග වලට දැන් අපි යන්න වෙනවා අපිට මේක හැමදාම කරන්න බෑ ජලාශ ගංගා මං හිතන්නේ භූමි ප්‍රමාණයක ගත්තම වැඩිම තියෙන රටක් ලෝකේ ලංකාව හැබැයි මාසයක් දෙකක් වර්ෂාපතනය අඩුවක් සිදු වුනහම මේ තත්ත්වයේ ඇතිවීම වළක්ව ගන්න අපිට පුළුවන් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අපිට ගන්න වෙනවා විශේෂයෙන් ගොවි ජනතාවත් මේ කෘෂිකර්මයේ නව්‍යකරණය වෙනුවෙන් ඔවුන්ව පෙළඹවන්නත් අපිට පුළුවන් වුණොත් අපිට මේ කටයුත්ත තවත් පහසුවෙන් කරගන්න පුළුවන් එක කාලෙක මේ බිඳු ජල යෝජනා ක්‍රමයට ජනතාව ගොවි ජනතාව යොමු කරන්න විශේෂ වැඩපිළිවෙලක් තිබුණා හැබැයි ඒ වෙලාවේ නොසල් එක වැහෙනවා මේ කැල්සියම් වලට ඒකට විසඳුමක් දුන්නේ නැහැ නොසල් එක වැහිච්ච ගමන්ම මේ බිඳු ජල ව්‍යාපෘතියෙන් සමහර ගොවියෝ ඉවත් වුණා ඒක කනගාටුවට කාරණාවක් නමුත් දැන් අපි ප්‍රමාද නැහැ තාමත් අපි මේ කාරණාව වෙනුවෙන් ජනතාව යොමු කරන්න අපිට සිද්ධ වෙනවා ඉදිරි කාලයේදී විශේෂයෙන්ම ගොඩ ගොවි තැන වෙනුවෙන් මෙම තත්ත්වය අපිට භාවිතා කරන්න පුළුවන් මැද පෙර දෙක උනත් මේ ඉතාම සීමිත සම්පත් ජලය පහසුකම් තිබිලා දැන් වගා කටයුතු කරන තත්වයක් අපිට පේනවා ඒ තත්වයේ අපිට ළඟා කරගන්න පුළුවන් මේකට ඕනේ පැහැදිලි සැලැස්මක් සහ මෙම තත්වයන් හඳුනා ගන්න අපිට අවශ්‍ය වෙනවා ඉදිරියේදී මේ ඇතිවී තිබෙන තත්වයක් එක්ක ජලය පානීය ජලය කප්පාදුකට ලක් කිරීමට සිදුවේ නෑ කිසිම එහෙම සැලැස්මක් නෑ ඒකක් ගැන අපි කතා කරන්නේ නෑ මෙතන නමුත් අපි සමහර ප්‍රදේශවලට ජලයේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් ජල නල තියෙන ප්‍රදේශවලට නෙවෙයි එම පහසුකම් නොමැති වැව් ගංගා වලින් වැව් වලින් ලිං වලින් ජලය ලබා ගන්න ප්‍රදේශවලට තවදුරටත් වියලි කාලගුණ තත්වය ඇති වුණොත් එම තත්වය සාමාන්‍යයෙන් සමහර ප්‍රදේශවලට ඇති වෙනවා ඒ වගේම වනසතුන්ගේ ජලයේ හිඟවීම නිසා ඔවුන් ගම්මදින තියෙන ඉඩකඩ වැඩි වෙනවා මේ කාලයේදී මේ වැනි තත්ත්වයන් වලට වනජීවි දෙපාර්තමේන්තුව හරහා යම් වැඩපිළිවෙළක් දැන් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම බාර වනජීවි අමාත්‍යංශයට නමුත් අපේ සාකච්ඡාවල මෙම තත්ත්වයත් අපි පැහැදිලි කරලා දීලා තිබෙනවා ඉදිරියටත් පැහැදිලි කරලා දෙනවා එම වගකීම ඔවුන්ට පැවරෙනවා මෙම තත්ත්වෙන් ප්‍රදේශ වනසතුන් ජනතාව ගොවිතැන ආරක්ෂා කරගන්න ඒ වගේම දැන් ආපදා තත්ත්වයකට මෙවැනි ආපදා තත්ත්වයේ තව දියුණුවක් මේකට මුහුණ දෙන රජය ප්‍රතිපාදනය කළා අපි සූදානම් අපේ සූදානම ආපදාවකට ලක් වුණොත් එවැනි අවස්ථාවක් තිබුණොත් ඒ සඳහා පෙර සූදානම් වීම අපේ යුතුකමක් වගකීමක් දැන් ඒ සඳහා අපේ වැඩපිළිවෙලක් හැම දෑම තියෙනවා ඒ සඳහා අපේ සූදානමක් තියෙනවා මම මේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මහා ජනතාවගෙන් ඉල්ලීම් කරේ සමහර තත්වයන් මහා ජනතාව විසින් නැති කර ගන්න තත්වයන් තියෙනවා කැලෑ ගිනි තැබීම වගේ දේවල් වලට යොමු වෙන්න එපා කියලා තමයි අපිට විශේෂයෙන්ම මේ සාකච්ඡාවේ ඉල්ලීමට පදනම් කරගත්තේ ආපදා කල්පනා කරන මධ්‍යස්ථානයේ සාහන සේවා මධ්‍යස්ථානයේ නිරන්තරයෙන් දිසාපති කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ත්‍රිවිධ හමුදාවත් එක්ක ඕනෑම අවස්ථාවකට මූණ දෙන්න පුළුවන් පරිසරයේ වටපිටාව අපි හදාගෙන තියෙන අපේ සූදානමක් තිබෙනවා